còn tương mừng tôi nào vừa. ගෞ කෑලි ටික මල්ල කොබාගෙන තිසරුගේ මහගෙදරින් මං එළියට බැස්සේ හිඟන්නේක් වගේ. මෙනිකියු කරලා නේල්ලාට දාපු තිසරුගේ නංගිලාගේ උල් නියපොතුවල සැර මගේ මූනේ බෙල්ලේ අත් පුරාම පුපුරු ගහන්න පටන් අරන් තිබුණේ. තිසරුගේ අම්මගේ කොසුපානවල් වලින් මගේ පිට උරහිස් කකුල් ඇදුම් කද්දි මං එළියට බැස්සේ ජීවිතේ බේරගන්න. එදා මං එළියට නොබැස්ස නම් මේ කතාව කියන්න සඳමාලි කියලා කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. සුදු පිච්ච මල් මැදට පුංචි ලස්සන රත් මලක් දාපු වතුරු වීදුරුවක් පොවලා කම්මුල් ඉබලා බදාගෙන මාව පිළිගත්තු ගෙදරින් මං එළියට බැස්ස එහෙමයි. තිසරුව මට මුණ ගැහුණේ ඒ ලෙවල් වලට ක්ලාස් යද්දී. අපි දෙන්නට තිබුණේ ඒ කාලේ සක්‍යයකේ ඩෙස්ක් බංකු පවා අඳුරන ආදර කතාවක්. පන්තියේ මගේ යාළු කෙල්ල ඔක්කොටම ඕනි වුණේ තිසරු වගේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්. කොල්ල ඔක්කොටම ඕනි වුණේ මං වගේ කෙල්ලේ. නුගේගොඩ ටවුමම දන්න තිසරු සඳමාලි ආදර කතාවට තටු ලැබුණා. ජීවිතේ එකටම ආව අපි දෙන්න කසාද බැන්දා. ඒ නුගේගොඩම මං අද තනියම වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. හරියටම අවුරුදු 10කට පස්සේ තිසරු එක්ක අත්වැල් පටලවගෙන ඇවිදපු පාරවල් දිගේ තනියම මං අත යනවා. කැම්පස් යන්න ලකුණු මදි වුණත් තිසරුයි මමයි දෙන්නම හොඳට එක්සෑම් පාස් වුණා. ජීවිතේ හදාගන්න තිබ්බ ආසාව නිසාම අපි දෙන්න ඒලෙවල් ඉවර කරපු ගමම්ම බොහොම අඩු පඩියකට වුණත් ජොබ් කරන්න ගත්තා. ඒලෙවල් රිසල්ට් ඇවිල්ලා අඩියෙන් අඩි ඉස්සරහට ගිහින් කසාද බඳින්න ලංවෙද්දී අපි දෙන්න හොඳ ස්ථාවරයක හිටියා. ඒ ලංවෙලාම තමයි තිසරුට ප්‍රමෝෂන් එක ලැබුණේ. වෙඩින් එකට ලංවෙලා ඒ ලැබුණු ප්‍රමෝෂන් එක මගේ වාසනාව කියලා තමයි තිසරු කිව්වේ. තිසරු කියලා කියන්නේ නංගිලා දෙන්නෙක්ගේ එකම අයියා. ඒ වෙද්දි නංගිලා පොඩි. ඒත් යමක් කමක් තේරෙන වයස. වෙඩින් එකත් ළඟ නිසා නංගිලාට ඕනි දේවල් අරන් දෙන්න කියලා තිසරුට කිව්වේ මං. ලිපි කරුවෙකුට තාත්තෙකුගේ දුවලට ආස හැමදේම ගන්න පුළුවන් කමක් නෑ කියලා මාත් ඒ වගේම දුවෙක් නිසා දන්නවා. ඉතින් කෙල්ලෝ දෙන්නව ෂොපින් එක්ක යන්න කියලා මං තිසරුට කිව්වා. වෙඩින් එක කිට්ටු වෙනකම් මාසයක් ගානෙම නංගිලා තිසරුව එක්ක ෂොපින් ගියා. ඒ දෙන්න ඉතින් ආස ඔක්කොම ගණිද්දි අයියාගේ පර්ස් එකට ටිකක් දැනුණත් එකම අයියානි කියලා තිසරු හැමදේම අරගෙන දුන්නා. තිසරුගේ නංගිල අඳුරගන්න බැරි තරමට වෙනස් වුණා. ඒ දෙන්න ඇන්දේ බ්‍රෑන්ඩඩ් ඇඳුම්. දවසෙන් දවස එක එක සපත්තු සෙරෙප්පුව. කෙල්ලු දෙන්නටම තිසරු හොඳ ස්මාර්ට් ෆෝන් දෙකකුත් අරගෙන දීලා තිබ්බා. කොහොම වුණත් අයියා එක්ක ෂොපින් කරලා ගෙදර ඇවිල්ලා ඔන්ලයින් ෂොපින් කරන්න කෙල්ලු දෙන්න අමතක කරලා තිබුණේ නැහැ. නංගිලාට පුතා සලකන විදිහ දැකලා තිසරුගේ අම්මනම් ගොඩක් සතුටු වුණා. ආදරේ පිළිරුවක් වුණ තිසරු සහෝදරකමේ පිළිරුවක් වෙන්න ගත්තෙත් එහෙම. වෙඩින් එක කිට්ටු වෙද්දි ටිකෙන් ටික වැඩ වැඩි වෙද්දි මුල්ම ගින්න පත්තු කරේ ලොකු නංගි. වෙඩින් එකේ වැඩවලට සල්ලි බැදලා අපේ අලුත් ජීවිතයට ඕනි කරන දේවල් සූදානම් කරද්දී ඉස්සර තරම් ෂොපින් කරන්න බැරි වෙද්දි අයියා වෙනස් වේගෙන එනවා කියලා මුලින්ම ගින්න ඇවිලුණා. පෝරුවේදී මට දාන ගෝල්ඩ් නෙක්ලස් එකට ලක්ෂ එකහමාරක සල්ලි ගෙවපු බිලා නංගිට තිසරුගේ කාමරේ තිබිලා හම්බ වෙලා කියලා තමයි තිසරු කිව්වේ. මෙච්චර කාලයක් සඳුවක්කි කියලා හුරුතල්ුණ කෙල්ල ඔයා මෙයා කියලා මට සැර මැසේජ් එකක් එවලා තිබ්බා. මාව චාරිත්‍රානුකූලව කසාද බැඳලා මට දාන්නගත්තු නෙක්ලස් එක ලොකු නංගිට පෙනිලා තිබ්බේ මං අයියගෙන් හූරගත්තු දෙයක් විදිහට. මට එදායේ රෙඩ් ෆ්ලැග් එක දකීති තීරණයක් ගන්න බැරි වුණා. කෙල්ලට දුක හිතිලා ඇති සඳුව කියලා තිසරු කිව්ව වචනවලට මං රැවටුණා. ඉස්සර වගේ කිසිම ආදර වචනයක් ඊට පස්සේ නංගිලාගේ ෆෝන් වලින් මට ආවේ නැහැ. අත්‍යවශ්‍ය දෙයකට කතා කළත් වචනෙන් දෙකෙන් ඉවර කරලා ෆෝන් එක තිබ්බා. මට පපුව හූරන්න වගේ රිදුනත් මං ඉවසුවා. ඒ තිසරුගේ නංගිලා නිසා.
බැන්දට පස්සේ තිසරුයි මායි වෙනම පුංචි ගේකට පදිංචි වෙන්න මුලින්ම ප්ලෑන් කළා. මේ ඇති වුණ තත්ත්වෙ එක්ක තිසරුට එක් කරන්න බැරි වුණා. වෙනම පදිංචි වීමක් ගැන කිව්ව හැම මොහොතෙම සහෝදරකම් ඉස්සරහට දාලා නංගිලා අඩන්න ගත්තා. නංගිලා අඩද්දී තිසරුගේ අම්මා පපු අල්ලන් වාඩි වෙද්දි එතනින් එහා දෙයක් කතා කරන්නවත් තිසරු බය වුණා. ඉස්සර වගේ නංගිලාට වියදම් කරන්න බැරි වෙද්දී සහෝදරකම් නැති කරපු යක්ෂණී විදිහට නංගිලාට පෙනුනේ මාව. මං කොයිතරම් මහන්සි වෙලා පාට් ටයිම් කරලා පවා එදෙනට ඕනි දේවල් දෙන්න හැදුවත් ඒ තුලිනුත් රණ්ඩු ඇති කරන්න නංගිලා වග බලාගත්තා. ඔෆිස් ගිහින් ගෙදර ඇවිල්ලා ඔක්කොටම රැට උයලා පාට් ටයිම් ඔන්ලයින් ජොබ් එක ලෑස්ති වෙද්දී නංගිලාට උයල තියෙන දේවල් රස මදි වෙනවා. තව දේවල් ඕනි වෙනවා. අඩු ගානේ වැලේ තියෙන රෙදි ටිකවත් ගෙට ගන්න ඒ අයට උවමනාවක් තිබ්බේ නෑ. මං ඔෆිස් ඇරලා ඇවිල්ලා අතුපතු ගානකම් හවස් වරුවේ බීපු තේ කෝප්පෙවත් හොදන්න ගෙදර අයට උවමනාවක් නෑ. ඒත් තිසරු රෑ වෙලා ගෙදර එද්දී උයල පිහල අස්තරල මහන්සි විදිහට රඟපාන්න නංගිලා දෙන්නට පුදුම හැකියාවක් තිබ්බා. මං ඇවිල්ලා කරපු කිසිම දෙයක් පිළිගන්න තිසරුට පුළුවන් කමක් තිබ්බේ නෑ. අපි දෙන්න අතර ඒවට ප්‍රශ්න ඇති වෙද්දී නංගිලා ඒවට පොහොර දැම්මා. ඒ කිසිම තැනකදී නංගිලාගේ සහෝදරකම මිස මං වෙනුවෙන් වචනයක් කියන්න තිසරුට පුළුවන් වුණේ නෑ. ඒත් එක සෙනසුරාද දවසක ඒ ඔක්කොම පිපිරිලා ගියා. කුස්සියේදී ඇති වුණ රණ්ඩුවක් දුරදිග ගිහින් තිසරුගේ අම්මා කොස්සේ හයිය මට පෙන්නද්දී නංගිලා තම්මගේ උදව්වට ආවා. තිසරු ආවත් තේරුමක් නැති බව දන්න නිසා මම්මගේ රෙදි ටික අරන් ඒ ගෙදරින් පිට වුණා. මං ගිහින් කළුබෝවිල හොස්පිටල් එකට තුවාල පෙන්වලා ඇඩ්මිට් වුණේ කරන්න තියෙන හොඳම දේ ඒක නිසා. රෝහල් පොලිසිය මගෙන් ප්‍රශ්න කරා. අවසානයේ තිසරුවයි ගෙදර අයවයි විභාග කරන්න ගෙන්නුවම ඒ අය යක්ෂා වේස වුණා. වෙන්න තියෙන ලොකුම දේ නංගිලා බලාපොරොත්තුනදී සිද්ධ වුණා. මට වුණ කිසිම දෙයක් නොදකපු තිසරුට පෙනුනේ අම්මලා නංගිලා පොලිසියට ගෙන්නපු මගේ වරද විතරයි. කිසිම වන්දියක් නොගෙන නඩුවාර කීපකින් තිසරුයි මායි දික් අසාද වුණා. කාලය වේගින් ගෙවුණා. අරමුණක් නැතුව ඔහේ පාවින ජීවිතයක් මට කවදාවත්ම ඕනි වුණේ නෑ. මම මුළු ලෝකෙම අපහස විඳගෙන බාහිර උපාධිය පටන් ගත්තා. ඒකම කවුරුත් නොකරන විදිහට මගේ ජොබ් එකට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් හදාගෙන මම පුළුවන් තරම් වේගෙන් ඉස්සරහට ගියා. මට හිටිය අම්මයි තාත්තයි විතරයි. ඒ දෙන්නගේ හයියෙන් මම උපරිමෙන්ම ඉදිරියට ගියා. ජීවිතේ එක දෙයක් අතෑරෙද්දී තව දේවල් ගොඩක් ලැබෙනවා වගේ අවුරුදු ගාණක් ආදරය කරපු තිසරු හිතට එන හැම මොහොතෙම මං එයාව අමතක කරන්න බිසි වුණා. පුළුවන් තරම් පාඩම් කරා. මගේ ජීවිතේ බලාපොරොත්තුනට වඩා ඉදිරියට ගිය ආඩම්බරය මං හැම මොහොතෙම වින්දා. අලුත් ප්‍රොමෝෂන් එකේ වැඩ බාර ගන්න කලින් මං බෙල්ලන්විල පන්සල ටිකක් යන්න හිතුවා. ඔෆිස් එකේ ඉන්න ඕනි 8:00 වුණත් මං උදේ 6:00 ගෙදරින් පිටත් වුණා. අම්මා පුංචි නැව් මැටි පාත්‍රයකට ලස්සනට කිරිපිඩි පූජාව ලෑස්ති කරලා දුන්නා. ඉස්සරහ වැලේ සමන් පිච්චු මල් පාත්‍රේ වටින් තියලා කාර් එක ඇතුලෙන් තියාගත්තම හිතට දැනුනේ පුදුම නැවුම් හැඟීමක්. මං අද ඇඳේ කේරළ විදිහට සාරි එකක්. පන්සල් යන්න ඕනි නිසාම මං හීන් රත්තරන් පාට බෝඩ් එකක් ගියේ මුතු පාට චාම් සාරියක් ඇඳා. ඒ පාට තරම් මට ගැළපෙන තවත් පාටක් නෑ කියලා මං දන්නවා. අත්තිඩියේ කලපුවේ මීදුම් ගතිය තාමත් තියෙනවා. මං ඒ මීදුම මැදින් ඩ්‍රයිව් කරගෙන ගිහින් පාපාකිකේ කායික නතර කළා. කිරිපුඩු පාත්‍රය අතට ගනිද්දී මට පුදුම භක්තියක් දැනුණා. සමන් පිච්චු සුවඳයි පන්සලේ හඳුන් ගුරු සුවඳයි. ඒ නිස්කලංකයට මං වශී වුණා. කිරිපිඩු ටික පූජා කරලා සිංහ කටවල් වලට පැනුත්වක් කරලා ඇස් පියාගෙන ඒ නිරාමිස සතුට විඳිද්දී මට සතුටු කඳුළු එනවා කියලා හිතුණා. මං ඇස් ඇරලා බෝධින් වහන්සේ දිහා බලාගෙන හිටියා. රතු පාට ලා බෝදළු වලට උදේ අවුව වැටිලා දිලිසෙනවා. ඒකම මන් දිහා බලාගෙන ඉන්න සුපුරුදු ෆෝනක් මට පෙනුණා. මං අඳුරගත්තා. තිසරු. ෂර්ට් එකේ උඩ බොත්තම් 3-4 ඇරිලා රැවුල වැවිලා
කෙට්ටු වෙලා කළු ගැහිලා හිටියත් මං අඳුරගත්තා. ඔව්, එයත් මාව අඳුරගත්තා. තිසරු මගේ ළඟට ආවා. මං සුපුරුදු හිනාවෙන් එයාව පිළිගත්තා. මොහොතක් එයාගේ ඇස් දිහා බලාගෙන ඉද්දි ඒ ඇස්වල තිබ්බ අසරණකම, මලානික බව මට හොඳටම දැනුණා. ඔයා දැන් ලොකු නෝනා කෙනෙක් කියලා මං දන්නව සඳෝ. මට සමා වෙන්න. නංගිලා මාව නැතිම කරා. මං කොච්චර සල්ලි හම්බ කරත් එක සතයක්වත් මට ඉතුරු කරන්න නොදී අන්තිමට මගේ රස්සාවවත් නැති වෙනකම් මං ණයකාරෙක් වුණා සඳෝ කියලා තිසරු කියනවා මට ඇහුණා. ඇත්තෙන්ම මට ඒ වහන කිසිම උමනාවක් තිබ්බේ නැහැ. එදා උසාවියේදී වගේම මං යන්නම් තිසරු කියලා මං හැරිලා ආවා. කොහෙන්දෝ පාවෙලාව සුදු පාට පුංචි පිහාටුවක් මගේ ඇඟේ දැවුතුනේ මං යන ගමන හරියටම හරි කියලා කියන්න බව මං දැනගත්තා.